තමුන්නාසලා සියලු දෙනාටත් අපේ අනාගත ජනාධිපති නියත ජනපති සංජිත් ප්‍රේමදාස මැතිතුමනි, ගරුතර මහා සංඝයා වහන්සේලාගෙන් වන්දනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේලාගෙන් අවසරයි. පූජනීය අපේ රටේ මුදුන් මල්කඩ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මේ මහනුවර බහනුවර නගරයට ඇවිල්ලා මම මගේ දේශපාලනේ විවෘත තීන්දුව ඒ වෙනස ඒ සැබෑ නායකයෙකුට ඒ සැබැවින්ම ජනපති වෙන කෙනෙකුට මගේ ශක්තිය ධෛර්යය ලබා දෙන්න තීරණය කිරීම ගැන මම සතුටු වෙනවා. ආදරණීය සහෝදරීනි, ආදරණීය සහෝදරීනි, මාතාවනි, මව්වරිනි, ඔබ දන්නවා අපේ රටේ හැම බිහිසුණු අවස්ථාවකම හැම තීරණාත්මක මොහොතකම ඒ තීරණය ගන්න වෙන කවුරුවත් නෙවෙයි, කාන්තාව. ඒ කාන්තාවට පහර ගසන කාන්තාවගේ ශක්තිය නා අඳුරන්නේ නැති කාන්තාවට නියතරම කුවකකම් කරන මිනිසු එක්ක මොන දේශපාලනයක්ද කියලා මම ඔබතුමන්ලගෙන් අහනවා. අන්න ඒ වගේ තත්ත්වයක් අපි එකතු වෙද්දී අවංක නායකෙක් මම අඳුනගත්තා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මට හැමතිස්සෙම පාර්ලිමේන්තුවේදී කාන්තා කටයුතු ගැන ඇවිල්ලා නිතරම කියනවා. කොටින්ම මට කරදරයක්. හැමතිස්සම කියනවා කාන්තාවට මේක ළමයින්ට මේක ඕනකම් දේවල් කියනවා. පාර්ලිමේන්තුවේ දිගටම එතුමාට පාර්ලිමේන්තුවේ එන හැමති එදයි මම පැහැදුනේ. එදයි මම එතුමා සමග ඒ විශ්වාසවන්තකම ගොඩනගා ගත්තේ. මම එක දෙයක් දන්නවා, අපේ රටේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් තවමත් ඉටු වුණේ නැති බලාපොරොත්තු රැසක් තියෙනවා. ඒව කරන්න කෙනෙක් නැතුව ඉන්නවා. කාන්තාවගේ ආරක්ෂාව, දරුවන්ගේ ආරක්ෂාව අති විශාල ලෙස මේ රටට අවශ්‍ය මොහොතක. මම දන්නවා එදා ගියවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා කාන්තාවන් වෙනුවෙන් කියනකොට සනීප ආරක්ෂකතුවාගෙන අපේ උගිනා වුණා. තාමත් බැරි වුණා මේ රටේ ඒ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න හරියට. ඇයි උන්ට ඒක කරන්න බැරි වුණේ? නමුත් හිනා වුණා, අපහස කරා. ගම්වලට ගිහිල්ලා බස් එකක් දෙනකොට ඒ බස් එක ඇවිල්ලා නැතර කරනකොට ඒ බස් එකෙන් ඇවිල්ලා බැහැලා ඊට පස්සේ බස් එකට බඩිනවා. මම තීරණය කරා සෞඛ්‍ය ඉස්පිරිතාල වලට බඩු බෙදනකොට එතුමා විපක්ෂ නායක හැටියට රජයේ සල්ලි නෙවෙයි බොහොම අමාරුවෙන් හදාගත්ත සල්ලි ටිකෙන් ජනතාවට ඒ වගේ උදව් උපකාර කරන්න පුළුවන් නායකයෙක් නම් ඔහු නියත වශයෙන්ම මේ රටේ බීලඟ ජනාධිපති වෙනවා වෙනවාමයි. කවුද මගෙන් ඇහුවා? ආ, ඔයා ජනාධිපතිතුමා සජිත් මහත්තයා දිනනවා කියලා දැනගෙන නේද ආවේ කියලා. ඔව්, මං දැනගෙන ආවේ. ඔව්, මම දැනගෙන ආවේ. ඒක නිසා ඒක කාටවත් බෑ කියන්න බෑ, බෑ කියන්න බෑ. එතුමා දිනනවා දිනනවා දිනනවාමයි. ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදරීනි, අපි එකතු වෙලා ටෙලිෆෝන් එකෙන් ඒ දුරකථනයෙන් එතුමාගේ ලකුණ වෙනුවෙන් කතිරේ ගසා ඔබ ඔබේ මනාපය සහ ජාතියේ මනාපය රට වෙනුවෙන් ගහන ජනාධිපති කෙනෙකුට ගහන මනාපය 21 වෙනිදාට ලබා දී නියත ජනපති සජිත් ප්‍රේමදාස බවට පත් කරන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා.